ගිනිි ගත් හදවත් ධර්මීෙන් ඩිවාසන සහලන්නට.කිෙරස් පිරිසිත් තුළට සුපහන් කුසල්සිත් උපදවන්නට. පූජනීය තල්කම වී සුදීර අ ද ස්වාමන් වහන්සේ සමකෑ.ස්වාස්වාදී මාර් ගතරය පළහතරයි කරටටආගම කිය. පූජනීය ඩාරවත්තේ තහබ සිරි ස්වාමීන් වහන්සේ මේ වන හෙළදීපට්ටීවේ අරණෙකසඳ හම් කතිකාවෑ අයබෝවන් ආවිශ්‍ය බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනවා, අදත් සැමට හිත සුව පිණිස අලුත්. ඩසටහනක් අලුත් මාත්‍රෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ රාජ්්‍ය පාලනය ගලපාගන්නට බුදු දහම උපකාරිවෙන ආකාරය නිවැරදි රාජ්‍යපාලන ක්‍රමයක් ගිනිියන්නේ කොහොමද කිය ආකාරය අද වර්තමානය ගත්තම බොහෝ බෞද්ධ පාලකව මේ රටට පහළ වෙලා තියෙනවා නමුත් බොහෝ ලෙසින් රාජ්‍ය අධාර්මිකවෝ පාලනය කිරීම නිසා අපේ රටට මහා විනාශ මහා විපත් හද වෙනකොට පත් වෙලා තේරවා. ලෝකෙ අති සුන්දරම දහමක් ලෙස හඳුන්වන බුදුදහමේ මූලභීෂයේ බුදු දහම ඉන්දියාව තුළින් අපිට ලැබිලා ලංකාත් දීපයට ලැබිලා. මේ තුළ බුදුදහම මේ ලංකා දීපය තුළ ස්ථාපිත වෙලා බෞද් දර්ශනය පදනම් කරගෙන බොහෝ වෙලාවට අපේ ලංකාව ක්‍රියාත්මක වෙන පාලන තන්ත්‍රයේ. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ මතක්කන සිද්ධියක් මයි ලච්චවී රජ දරුවන් සපතා අපරිහානි ධර්ම පදනම් කරගෙන රාජ්‍ය පාලනය කර කියලා පිය හලතියෙනම්. ඉතින් රාජ පාලනය නිවරදිව කියකිනියානි කොහොමද කියන මාතෘකාව සම්බන්ධෙන් කතා කරන්න අපිිය අදවස් තුල බලාපොත්වවෙින් ඒ සඳහ අපි බොහොම ගෞරවේන්නතු මතක්කරේ කනතුලාගල අරන්න සේනාසනය ප්‍රධාන අනුසාාසක, ්‍රපටකාචාරය රාජ කියය පණ්ඩිත අල්ගමයේ සුදීරාණන්ද පින්නන අස්සාන්සයටට භහන්සය බොම. රුවේ නතු අපේ වැඩ ටාන වන්ුවෙන් පිගන්න තෙරව සන්නණය සන්හන්ස සයින්හන්ස මේ රටක් පාලනය කරන රාජ්‍ය පාලකයෙක් ලංකාව ඇතු ලංකාව ගත් අම් බුද්ධරාජයක් දසරාජ ධර්ම කියලා ආකාරණාවන් දහයක් බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා. නිවදරී රාජ්‍ය පාන තන්ත්‍රයක් ගෙනියන්නේ කොහොමද රට හිත ඇති විදිහට සොයින්හස බුද්ධ ධරන්නේ ට විශය වුණේ ධර්මය දේශනා කරන්නට විශය වුණේ හැමැ කෙනෙක්කු කෙමෙ හැම ජීවිතයක්ම අනාවරණය කිරීමක් අවුරුදු හතලිස් පහට සම්මාසම් බුදුරජාණන් වන්සට මුණ ගහෙචක්ච චරිත කියලා කියන්නේ ඕනම කාලයක ඕනව සමාජයක පවතින සියලූම චරිත ගති ස්වභාවයන් නියෝජනයවෙන චරිත සංචිතයක් චරිත සමූහයක්. එය නිසා මේකෙන් රාජ්‍යපාලනය ගැන මහාභෝසතාණන් වහන්සේ ක්‍රියාකාරිීව කටයුතු කොරපු අවස්ථා එමටයි ස දස රාජ ධර්මයට අනොකෝලව බුද්ධත්වේ ලැබුවට පස්සේ ඒ ආදර්ශය පිහිටාගෙන බුද්ධ රාජාණන් වහන්සේ උපදෙස් දුන්න බුද්ධත්වය ලැබුවට පස්සේ රාජ්‍යපාලනය නෙවෙයි ඒ අතීත ජීවිතවලේක ප්‍රයෝවිකව කරලා බුද්ධත්වය ලැබුවට පස්සේ ඒ කළ යුතු ආකාරය පිළිබඳව සොයං විග්‍රහයත් කළ සොයං විග්‍රහයත් කළ භාගතු හන්සේ. තකොට දැන් ඔය අග්ගඥ සූත්‍රාදයට ගියත් හොඳට පෙහෙනවා රාජ්‍ය පාලකයා දුරුවලවෙෙනක් කොට අධහාර්මික. අදනානන් දනන් අනුප්පදියමානයේ අධන්නාදානං වේපුල්ල මග මාසි. අර සඳහන්වෙන් ධනේ නැති ඇත්තන්ට ධනය නොදෙන කොට හොරකම පැතිරීගෙන යන්න. එක අපට පැදිල දල දැන් බලන්නොෝ අපිරට දැන් කලින්ටත් වඩා මේ ප්‍රවණතාව වැඩි දැන් කෙසල් කනක්වත් යාදනෙ නෑ පොල්ගෙඩියක්වත්යමද මේ ඒ අර ගෝත්‍රික සමාජ ක්‍රමය දැන් අවුරුදු පහළවක විශ්සකවාගිඳ අපේ සමාජයෙන් සෑහෙන්න්ඩ ඉවත් වෙලා තිබෙන සෑඩිවත් දැන් ඇවතවතාව බෝ වෙලා මොක අදර් බුද්ධ වචනය යතාාර්ථයක් වෙමින්. අන්නේ කයුත කොට දැන් ඔය මත්තින් ඔස්ටේලිය විල මාස ගණන් ඉන්නවා ඒ අපින්න ගැවල්ල කවදක්වත් දොරහල යන්නේ. මම හිටපුේ කාලේ වාර ගණනාවක් හිටිය මාසපුන හතරවාගේ කදක්ව දොරෝහල යන්න ගොල්ලු අපට දැනි වරලති බඩමූට ඕන තරන්තින. එතකොට ඇයි එතකොට බෞද්ධ බෞද්ධ කියලා ලිච්චවීන්මයි මේ ගොල්ලෝ මේ ගන්න ඉස්සර හට ප ප දිවන්නාවේ හැම දාම ලිච්චවීන් රජපාලනයක්ක රජ්‍යපානය කර පිද කරනවා කියල නට ලිච්චවීන් හිටිය අනන් සියදහන කරන්න. ඉල්වෙල දගන දෙකක් නෑ. ඇ එනිසා ඒක්කයි වෙලා නැතකොට එඒ. දානන් සීලංච පරිච්චාගං, අජ්්‍යවන් මජ්ජවන් තපන් අක්කෝදෝ අවිහිංසාච සඳහන්වෙෙන ති කල බලන්නට වැ එකක්වත් තියද කියලා. ඒ අනිපැත්තනම් ඔක්කොම ටික තියෙනවා නිසා ඒ මොකක්වත් ඇත්තේ නෑ තිඒ හානිිය තමයි මං පෞද්ගලක විශ්වාස කරන විදිහට මටත්තේරුමක් නෑ මාතේ කාල පුංචි නමුත් ඉතිහාසේ කියවන විදිහට හැත්තැ හතෙන් පස්සේ රජධාර්මික වෙනවා කියන එක ධර්මිෂ්‍ර රජ්‍යක් කියලා පටන්ගත්තර සම්පූර්ණෙන් එ ඒ වචන අවභාවිතා කරලා. ඒ වචන පලිහක් කරගෙන ඒ වචනවලේ සාමාන්‍ය මනුෂ්‍යයාව රවට්ටාගෙන ගිය අවුරදු හතලිස් පහක හිනි පෙත්ත තමයි අද මේ අපි බක්තිවිදින්නේ රට හැර හැම දෙෙනම යනවා ඇයි එහෙම යන්නේ අපි රාකාවරලු ඇවද ඇවිදලා තියෙනවා. රටවාගේ දර්ශනී රටක් නැහැ එහ එක අපි දන්නව දැන් අපි ඔය ගියාර පස අපි එක තැගොල බලන්ට එක් යන ඒ ගියර පස මකරව ති මේම ඇතින් ලංකාවේ පාඩ බැපු ගම පටන්ග ෝුණු තරම් තියන්නේෙ කළ යම් යම් විශිෂ්ට දේවල් සුවිශිෂි දේවල් බලන්ට එක්ක යන තින් එක තමයි වෙලා තියෙන එතකොට. ඒ අර රාජ අධාර්මික වෙලා රාජ දෘෂ්ට වෙලා රාජ දසරයධර්මය එක වච්චනයක් පමණයියේ ගොල්ලන්ට ඉතින්. ඉතින්ගේ දසරායධර්මය අපි විස්තර කරන්නකු අපට පැ ගානක දේශනයක් බවට පත් වෙනවා. ඉ ඒක නැහැ. එ නැතිවීම නිසා තමයි අදමි මනුෂ්‍යයෝ දුක්මින්දින්නේ ඉතිං මළල සේකර ඩික්‍ෂණරී තියෙනවා අවුරුද්ධට මත්තකනෑ ප්‍රින්ට් කරපුු අවුරුද්ධ ඩො එකත අඩොලරේ කියන එක ඩිෆයින් කර ලතියෙන්නේ. රුපියල් පහක මුදල්ල එකක රුපියල් පහක වට්නාකම ඇති මුදල්ලේගේ ඩොල එක දැන් අපේ සස තුන්සය හැටක් වෙන ඩොල එකක් කතාකරුත් මේ ගොලු තරම් දක්ෂෝනේ හම ගුලු මාර දක්ෂය ලෝකමනය මේ තරන් දක්ෂය පිරිසක් ඒ දක්ෂකොන් බේරෙනවා හැඳගන්න වස්තරෙන් කියලා තමයි කියන්ඩ වන්න මේ මේ තත්වට ඇදල දෙම්මනිම තත්වට ඇදල දැම්ම ඇතකොට ඉතිඒ නිසා ඔන්න හොමයි තත්ට ඉතින් දසරයධාරම එන මේ එකරයි ධර්මයයක් වත්න එක තමයි කරලාතිීන් ඉතින් එනිසා ඔය මාතෘකාවාලලා පිස්සරටය නවානං වචන තිකක් මීට වඩාත්තු වෙනස් වෙනවා අනෝක තමයි තත්්‍ර හැටීති. බොහෝවෙලාවට මේ අපි අද ලෝකයේ ඉදිරියේ බොහොම නයකා රටක් බවට පත් වෙලා. ඉන්ද හිතෙන රටක් නෙවෙේ යන්නඩ හිතෙන රටක් බවට පත්වෙලා ලක්‍ෂ කෝටි ගණන් වියදං කල මිනිස්සු අපේ සාන්නන්ස මේ රටෙන් ඉවත් වෙලා යන්න උත්සා කරනවා හන්සේ පැහැදිලි කරනවාගේ මේ වගේ සුන්දර දිවනක් අපිට නෑ. අපිටක නැති වනේ කොහොම දසාන් වහන්ස. රටට දෑයට සමයට ආදරයක් ඇති මනුස්්‍යයෝ අප නිර්දෂනක් නම කියන්නක තැන් ගෙදරකයින්න උදවිය ගෙදර ඉන්න ප්‍රධාන අම්මයි තාත්තයි දෙන්නා. අරමුණක් නැතුව ඉලක්කයක් නැතුව සැලැස්මක් නැතුව දුරාචාර සහිතව අයවැෑ පවත්වා ගණඩ බැරුව හැමදාම නයකාරය විදිහයට ජීවත්ව වවාක් කිය නය ගඩ් ගඩ 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 මොද. දරු පරම්පරාවට මේ අමල තාතල මැරුණුත් ඒක ගෙවන්ඩ වෙනුවන් හමයි දි මොකක්කත් කරන්න ඇතකොට එන්න ඒ පුරද්දය තකොට සමාටයේ දරුවන්ටත් යනෝ ඇතකොට ඒක තමයි යද මේ වෙලා තින් ලබිකම්මල් තිබුණු රාටක් සීනිිකම්හල් තිබුණු රාටක් ආසියාතික රටවලට කම්බි අපනඇනය කරපු රටක් අපට මත අපි චෝටි කාලේ අපටවුරුදු බොහම සුළු ාන කවරුදු පහක් පිතරවා ගෙන කොට මේ ක් කියලා අපේ වැට යන කට රෙදි ගෙනල්ල දෙනවාගේවටකට කොටාවක් ලැෙනවක්ක රරි කොටක් අපට තුල් ටෙක්ස් කියලා පූටෙක්ස් කියලා වේටෙක්ස් කියල අපට මත්තකයි රෙදි ගෙනල්ල දෙන අදම ති මේකල මේ කොච්චර මොනවාකිවත් ඒක ඒ විනාශේ සිද්ධ කරලා ඉවරයි ඔබහන්සේ කිවවාගේ රටහැර යන පිරිස තැගෝන්නම කොල්ලෙ ගින් හන කරම කොතරන්න ජපන් ගෙන කොරදි ගෙන හිදම් කොරීඉගි ගඩ වශච කරන්න හැනෙතකොට නිසා ඒක මහා විනාසයක් සිින්්දකර ලතියෙනු හරිම දුකයි කනගාටුයි මොකොද එහෙම වැටෙන්ඩුවන රටක් නෙවෙයි පොළොව රත්තරංවාගේ දැන් අපි ඔස්ටේලියයා ගැන් ලොක්කොට කතා කරට අපි පාරකයනකොට අපට පෙන් ඒකාරී ගස් කොළන්තිකක් ඇැ මෙහෙ පාරකයනකොට අඹගාක් කොස්ගාහක්, දෙල්ගහක්, යොඩංගහක් තමටංගහක් කනජාතිම තමයි තියන්නෙතු හදලී පපොවෙ හැටිහෙමයි නොත් ඒකඉ අවස් නව ජාතිය අපට අවසාන උත්තරේ තියෙන්නේ අවසාන උත්තරේ බනහරහා ගන්න කොට ඒගොල මොනා කළත් අවසාන උත්තරේ ඒවගේ අකට යුතු අදදකීම් ම අපටත් ලබන්්ඩ දුක් ලබන්ඩඒ වසවි කණ්ඩාපට දැන් උපරිමේ වෙලා ලෝකෙම වසවිසකාණ අංකයි එකේ රට ලංකාව. ඉති ඒවා විඳන්ඩ අපට වෙලා තියන අපටත් කර්මයිපක්යක් තියෙනවා ඇත කොට. මෙගොලො හම කරන්්ඩ. බොක්තිවෙෙන්දද අපටක් කර්මවිපාකයක්ති නව දැන් අනිත රටාලුල හෙමනෑ අපට බොහොන් පැහැදිලි මේකේ අය ගන්නවා 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 හොරගන් කරනවා කරනවා කරන දැ අද අද බලන කොට පේනේ පාරවල්න්නක් හදන. පුද් පාරල දිල්ලක් නෑ දැනමකළ ේතුව කමිෂන්ස් වැඩිපුරම හ්ඩ පුළුවන්න්න පාරල් හදනකි. තෙල්ටික් කියන කෙනුත් හතරගාත දාලා මිනිස්ස වැටිලා ඒකෙතු හොරාකානව කීවට පස්සෙ කොතන දතින්. හරිම අප්‍රියයි අප්‍රසන්නයි. තැම ඔට කතාක්ම පිටඉන්න ගටයකු ලකින සත පහක්්‍යවන්නේ සහන්නස කියලා සෑහනසලගේ අවශ්‍යත අාවට පයවනවා අම්මට තාත්තාටයවනවාඒවි්‍යපරටන් ගන්න යුතුව පැත්ත පලාත් මොක එඉඩත් තික් පඇත්ත පලා ෙන්දදි පසල මන්දන්න දන්න හැබලා මේටමිකින කහමරි කමන තිීනක ුන් හරම් ලගේ නාගතති අවාසනාවන්ත කරගන්නටපා යන්ඩ කියල බලඩක මේ ය අන තාත්ින් දැන්. පිසාමාන දැන් කියන්නකොද මනුස්්‍යයෝ බුද් දේශනාවතයන්නේ චතුත්තංච නිධාපේ ආපද භවිෂතය කියලා හම්බු කරන දේ කොටස් සතරකට කොටස්කරෝත්න ඒකෙන් කියනවා එක කොටසක් තියාගන්්ඩ කර්දරයක් බාධකයක් ලෙඩා පසනීපයක් වෙච්ච වෙලාවක දිගණඩ කියලා ැ මනුස්්‍යෝ මේවකවනු විරපියල් ලක්ෂයක් ලක්ෂ සදාහයක් එකතු කරෙන තිබරන අද මනිස් විතකන මට ලක්ෂ දෙදකයි පත තියන හෙම. කොල හොකන් කරපු ගානට හොරකන් කරන වාරයක් පාස රුපියල බහිනවා ඒ වාරයක් පාස මිියස්ස අතර ය එක තුොක්ටතු දෙට බහිරු ඉති ඒ නිසා මේ කේරි දස රාජධර්මයක් නැහැ. කතා කර මන්දයි ඒ පෙරදත් කරම අංගුලි මාල මිනමේරෝලු සිවුරුදාගෙන ඉමනිට මොනවදන්න ත්‍රිපිටකි කෙලකල් අගුලි මාල මිලීමේර වල සිවරුස ෙරු පා මහනු ඒ භික්ෂ භාවය එහෙම. අංගුලි හල මේ ස්වාමීන් වහන්සේ අංගුලි මාල ොරහත් වනේ ඒහි භික්ෂ භාවන් කියැනෙ සිවුරු ඉරදියෙන් ලැබන්න නතක අගුලි මාල තරුණය මහන වනේ එහි භික්‍ෂ භාවෙන් අර එහි භික්ෂභාවෙන් පැවිදි එච්ච උතුම විවාන කෞතම් බුද්ධ හසනය විසි අටඩා සවිසිය හතල සෙක් ඒ අතර එක්කෙනෙක් තමයි එක අංගුලි මාල මහරාතන මේ පිස්ව විකාරකිවනො ඒක ඉදගෙන අංගුලි මාල ස්වාමන්හසේ ඒ භික්‍ෂ භාවෙන් පැවිවනේඒහි භික්ෂභාව පැවිදිරුණුවෙන අරහත්ත් එක්ක ඊට පස්සේ කවුපුරෝකුබී කොත්මරන්නේඉති එනිසා ඒ චරිතත් කෙලෙසලා ඒ චරිතත් අවභාවිතා කරලා ඒ වචනත් පාවිච්චි කරලා ඒ වචනවලටත් කරන්න තින් අපහාසය කරලා ඉතින් මේ යන ක්‍රමය මේක සාපයක් වෙලා තිී සාපයක් වෙලා ති අවසානික හරි දයි ස්න්හන්ස මේ ඒට තියන ොහෝදේවල්ල අපි කියන හොරංගරොත් පාපයක් සිද්ධවවා කියලා. එතකොට රටේ සම්පත් මංකොල්ල කාලාල හොරකං කරලා මෙහෙම විනාස කරනට අපි ධර්මාාන කෝලන මේ සකච්චාව ගෙනියන් එතකොට ධර්මයට අනුකූල අර පිරිසට මොනවා අදල බෙනනි එක පැතකින් අපි කර්මයක් කරලා තියනවා මේ වගේ අයහපත් විදිර ජීවත් යෙන්න්න ඒකොල්ල ය ාසනාවක් ල තියනවා ඒ විදිර ජීවත්යන මුත් යින්ස මෙතන සියල්ල කර්මයත්තේ අවසාන විසින්ඳන විදිය ොද සන්නස බද ම ක් . වීසතිංචයේ වස්සාන යත්තරාජ්‍ය මකාරයින් කාරයිත්වා තහින් රජජන් නිරයම්මි අපපච්චිසං. අසීතිංචේ වස්සාන නියම් අපචිසං එහමයි අවුදු විශසක් රජකන් කරේ භාබෝව සතන්හසේ පරම ධර්මික රාජ්‍ය කරලා. අවුදු විස්සක් රාජ්‍ය කරලා මම භයානක දුක්තියන නිරයේ හසුපත් නරකේ අවුරදු අසූදහසක් දුක්විින්ද. එහම මේ ගොල්ලුව එක විශ්වාස කරත් නොකරත් ගලන්න එකට උපරිමීම හම්බේ ො තකට පරම ධර්මිකව දසරාජ ධාර්මයෙන් බෝසත්ධන් සපුරමින් රාජ්‍ය කරපු එක සිද්ධ වෙච්ච පුංචි පුංච අඩු පාඩුකකාක්් නිසා අසද කල් පසුවක් කරවිදියට අසීතින් වස සහස්සානනි අසුදහසක් ඒ අවි අප අවාච අපායි දුක්වින් දනම් මේගොල්ලො අපට එ ගණනය කරන්න දඒ අපට ගණය කර මේගොල්ලො කර දවුලුත් එක්කලා මෙහෙමනේ වෙලාතියෙන්නේ වෙලා තියෙන්නේ ඔය කියන දියවන්නාවේ පුස්ත කාලයක් තියනවා මෙමිනිිස්සු කවදක්වා තෝගේ පොතක් කියවන්නේ මෙමස්ෝ දවල් කාල බොරුවට ඇල්ලා බොරුවට අපට මල්ලෙඩි පෙන්න්නවා තොරම් පෙන්න්නනවා අරක බරුවට බැන ගන්නවා රෑතිසේ අනාචාරයනවා රෑතිස්සේ කාම්මම අරද හැසිරියීම රෑතිස්සේ බොනවා එහෙම කරලා උදේටනවා සදු පාට ඇැදගෙන ය ිස්ුගේ බුද්ධක් දියුණුවෙන් හ කොට. එයිවෙලා තියනති ගොළන්ගේ දියුණ වෙන්නම මේකද රටේගොල සෙල්ලමකට යරන්තියෙන්. මේ කියනද මියනි පැඇත බරු ඒගුණ හම ලැජ්ජාවක් කියනද ගැවිලාවත් ඇත්තෙත් නැතින් මනුෂ්‍යයෝද දැනගන්න ටෝන මනුෂ්‍යයෝ තින් හක්නෑ මනුෂ්‍යයන්ත් මක් තත්තට නු්‍යයගේ මනසේගණට හදලාති නමේගොල්ල හොම ලේසියන් නම්මගන්න පුළන් දෙන්න. ඒක අප්‍රිය කරන පිළිකුල් කරන හැමෝම රටහැරයනවා. නතරවෙන්නේ ගොල්ලන්ට පදංගල්ලන්න සළු පිරිසක් සහ. මොකොත් කරගන්න බැරි පිරිසක්කින් හමන්නේ මනුෂෝටික මේ කිය අන්තිමට රැඳනවා ඉද මේ කාලෙ ගණ හදලා බැලුවත්. ගිය ප්‍රමාණි හිතාගන්න බ ගොච්චර කොල්ලො කෙල්ල යනෝදතින් හෙමනි තරගකට මේ කම්පිටිසම් එක්කට කියල්ලා මේ පදක්කන් අතට එනවා මේ කිය පැන කියනකොත් ගන්න කොච්චර එකකට කල කිරීමත් රටට කල කිරීමක් නෑ ල්ලන් ක්‍රාපටි පාඩි කල කිරීමක්ති මංිත යව කිසිම යන කෙනෙක්ේ රට ආදරය නැතින රට ආදරී ආදරය තිබුණ කියලා නැවත් ගිලෙන කොට නැවොහොඳට හදකවෙ එකක් කියලා තැනගණඩ පුළුව අමනුෂ්‍යත් තනගන්න ඇතු ගිල මරඩද ගිය නේ වගේ තත්ත්වයක් තමයිති ඉතින් හරිම අවාසනාවත ඇති අපටත් හරි දුකයි ඉතින් මකද අපේ කාලෙත් රට ගැන ගොඩක් කටයුතු කරා කතා කරා බැනුම් හලා තියෙනවා දන්න වචනයක් කත් කතා කරන්න ත්නේ මින් මත්තත කතා කරන්න ෙන නිග කෝ පංකාර ෙන්න්නද්ද දන් යනතත්වේ මහිතන්න කිසිම කෙනෙක් වලක්වාවි කියලා වලක්වාවි එම අවශ්‍යතාවක් තියෙන කෙනෙ පට්නම් ඔය දිය වන්නා වෙන්න පේනෙ නැහැට පේන අපි පුංචිම බලනවේනි නොරදුගාන අපිත්තෝ ගැන හාග නනි මොකද වෙන්න කියලා නිසා අපි මොකක්හරි විශේෂ බලවේගයක් මන් දන්න ඒක වෙනවද කියලා මහාවන්සේ තියෙන කතාවක් බුද් වචනයක් විදිහට ඇරගෙන සමාහරකට්ටේ කියනව ඇති පතිට්ට හිසිරි දේවින්ද ලංකායන් මම සාාසනං තස්මා සපරි වාරන්තන් රක්ක ලංකාංච සාදුකාන් කියති මහාවන්සේ කියලා කියන්නේ සිද්ධවෙච්ච සිදුවීම් සහ. මහාවන්සේ ලියවිච්ච වකවානුවත් අතර සියවස් අටක විතර ඩිස්ටන්ස එකක් තියෙනවා.ිතකොට ඒවා කොච්චර වෙනස් වෙලා ඇද්දෝගේ. නිසා බුදු දේශනාය කරුවත් ඇතිෙන හෙමකතාවක්. මේය අනත්වෙන් බුද්දාසනයේ ජතිීවත්තයවතුනොත් ඇැති. අපේ රටට අපි ගොඩක් ආදරය කරනවා. මහිතන ලෝකෙ මේ වගේ රටක් ඇත්තටමන ස්භාවික සම්පත් පිරිච්චිෂ. ඔබත් මේ රට ආදරය කරන්න කියෙනෙ එක මතක් කරන නමුත් මේ පාලනතන්ත්‍රය හැකික්මණනි වෙනස්වවෙන්න ඕනිේ බුදු දහමත් එක මේ එක ගලපගෙනනිස්සරට යන්න ඕනි ඒ සඳහා ඔබැහැම දෙනටමත් ශ්‍රාවකසිත් පහලවේවා කියලා පාශිර්වාද කරමින් චාර්ථනා කරමින් ෙගෞරවනයේ ස්වාමීන් වහන්සේටත් නමස්කාරර්පූර්කම ස්තුූතිවන්තවෙමින්, අදට අපපියෝගෙන් සමුගන්වා තෙරුවන් සරණ. තාකය බෞතයන්ගේ අභිමානය හෙලදී පටීවී සැමට හිත සුව පිනිස